සාකච්ඡා කරන්නේ සමාන්තර ශ්‍රේණි පිළිබඳව 10 වසරේ 24 වෙනි පාඩම තමයි සමාන්තර ශ්‍රේණි පාඩම වෙන්නේ. ඕ ලෙවල් පේපර් එකේ දෙවැනි කොටසේ සමාන්තර ශ්‍රේණි පාඩම ඇසුරෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සමාන්තර ශ්‍රේණි පාඩම පිළිබඳව සාකච්ඡා කරමු. මුලින්ම අපි සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගමු. සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ මුල් පදයේ හැර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරාම නියත අගයක් ලැබෙන සේදී සංඛ්‍යා අනුක්‍රමණය තමයි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මෙතනදී අපි 4 6 8 10 12 14 කියන සංඛ්‍යා අනුක්‍රමණය ගත්තොත් එහෙම ඒ සංඛ්‍යා අනුක්‍රමණයදී අපි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ හඳුනාගද්දී අපි මුල් පදයේ මුලින්ම අතරින් ඕන. එතකොට මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් කියලා තියෙනවනේ මෙතනදී. එතකොට අපි මුල් පදේ වෙන මෙතනදී 4 අපි 4 අතෑරලා ඉතුරු පද වලින් අපි ඊට පෙර පදේ අඩු කරාම ඔක්කොටම ලැබෙන්න ඕනේ නියත අගය. ඒ ලැබෙන අගයෙන් ඔක්කොගෙම සමාන වෙන්න ඕන. උදාහරණයක් විදිහට මෙතනදී 8 අරගෙන තිනවා අපි 8ෙන් ඊට පෙර පදේ අඩු කරනවා. ඒ කියන්නේ 6. 6 අඩු කරාම 2යි කියලා ඇවිල්ලා තියෙනවා. ඒ විදිහටම මෙතනදී අපි 10ක් අරගෙන තිනවා. 10 නුත් ඊට පෙර පදය අඩු කරාම කියන්නේ 8 8 අඩු කරාම 2යි කියලා ඇවිල්ලා තියෙනවා. ඒ විදිහටම අපි මෙතන 12 ගත්තොත් එහෙම 12 ඊට පෙර පදය අඩු කරොත් එන්නේ 2යි. ඒ වගේම 14 නුත් එන්නේ 2යි. 12ක් අඩු කරාම එන්නේ 2යි. ඒ වගේම මේ නියත අගයන් ටිකක් ඒ හැමෝටම එන්න ඕනේ. ඊළඟට අපි තව සමාන්තර ශ්‍රේණියක් අරගෙන තිනවා. මේ සමාන්තර ශ්‍රේණිය වෙන්නේ පද අඩු වෙවි යන්නේ. ඉස්සෙල්ලා මෙතනදී ගත්ත සමාන්තර ශ්‍රේණිය නම් පද ටික එකතු වෙවි ගියේ. ඒ කියන්නේ පද අගේ වැඩි වෙවි ගියේ. මෙතනදී පද අඩු වෙවි යන්නේ. එතකොට මේකෙදි එකයි ඍණ අගයන් එන්නේ ඊළඟට. මේ සමාන්තර ශ්‍රේණිය ඉස්සෙල්ලා වගේම තමයි අපි මුල් පදය අතාරිනවා. මුල් පදය අතෑරලා ඉතුරු සංඛ්‍යා ටිකෙන් ඊට පෙර පදේ අඩු කරන්න ඕනේ. අපි ඒ වගේම 9 ඊට පෙර පදේ කියන්නේ 12 අඩු කරාම ඍණ අගයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඍණ 3. මොකද විශාල සංඛ්‍යාවක් නඩු වෙන්නේ 9ට වඩා. ඒ නිසා ඒ වගේම අපි 6 ඊට පෙර පදය අඩු කරොත් ඒ කියන්නේ 9 9 අඩු කරාම ඍණ 3ක් ඇවිල්ලා දිනවා. මේ වගේම මේකේ ඉතුරු සංඛ්‍යාව වලට අපි මුල් පදය අතහැරියොත් 12 අතහැරියොත් ඉතුරු වෙන අනිත් සංඛ්‍යා ඔක්කොටම එන්නේ ඍණ 3. ඒ කියන්නේ නියතාගයන් එන්නේ. ඒතර ඒ විදිහට ගන්න සංඛ්‍යා අනුක්‍රමණය වලට තමයි අපි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. කොට අපි සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනගද්දී අපි මුලින්ම බලන්න ඕනේ මුල් පදය අතහැරලා අනිත් ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරාම නියත අගයන් ලැබෙනවද කියලා. ඒ ලැබෙන ඔක්කොම නියත අගයන් සමාන වෙන්න ඕන වෙනවා. ඒ විදිහට තමයි සංඛ්‍යා සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනාගන්නේ. අපි ඊළඟට පොදු අන්තරය කියන එක හඳුනාගමු. සමාන්තර ශ්‍රේණි ගැන කතා කරද්දී ඊට වැදගත් වෙන තව මේ පදයක් තමයි පොදු අන්තරය කියන්නේ. සමාන්තර ශ්‍රේණියක මුල් පදය හැර වෙනත් ඕනෑම පදයක ඊට පෙර පදය අඩු කරාම ලැබෙන නියත අගයට තමයි අපි පොදු අන්තරය කියලා කියන්නේ. ඒතර අපි සමාන්තර ශ්‍රේණි සම්බන්ධව ගණන් හදද්දී මේ පොදු අන්තරය කියන එක දැනගෙන ඉන්න එක නැත්නම් පොදු අන්තරය හොයන විදිය දැනගෙන ඉන්න එක අපිට ගොඩක්ම වැදගත් වෙනවා. පොදු අන්තරය හොයන්නේ මුල් පදේ නොවන ඕනෑම පදයක. මෙතනදී කියලා තියෙනවා මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක. මුල් පදේ නොවන ඕනෑම පදයකින් අපි ඊට පෙර පදේ අඩු කරන්න ඕනේ. උදාහරණයක් විදිහට 8 12 16 20 24 කියන සමාන්තර ශ්‍රේණිය සැලකුවොත් එහෙම මේ සමාන්තර ශ්‍රේණිය ඉස්සරහට තියෙනවා අපි පද කිහිපය ගත්තේ. ඒ පදේ අපි මුල් පදය අතාරිනවා. ඒ කියන්නේ 8. ඒ පදේ අතෑරලා අපි මේ 16 කියන පදේ තමයි සැලකලා තියෙන්නේ. මුල් පදේ නොවන ඕනෑම පදයක් කියන එකට අපි මේ අරන් තියෙන්නේ 16. 16 ඊට පෙර පදේ. මෙතනදී වගේ අපි ඊට පෙර පදේ අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 12. 12 අඩු කරාම 4 කියලා ඇවිල්ලා තියෙනවා. කොට මෙතනදී 16 12ක් අඩු වෙනවා. 16 12ක් අඩු කරාම 4 කියලා එනවා. ඒ විදිහටම අපි මෙතනදී 16 ගන්න නැතුව අපිට ඕන 20 ගත්තොත් එන මුල් පදේ නෝන ඕනෑම පදයක් කියලා කියන්නේ 20. 20ෙන් ඊට පෙර පදේ. ඒ කියන්නේ 16 අඩු කරනවා. එතකොට එන්නේ 4. ඒ විදිහට තමයි සමාන්තර ශ්‍රේණියකදී අපිට පොදු අන්තරය කියන එක හොයන්න තියෙන්නේ. එතකොට මේ පොදු අන්තරේ හැමෝගෙම අපි ගත්තොත් එහෙම එකම අගයක් තමයි එන්නේ. 24 ගත්තත් එන්නේ 24ෙන් 20ක් අඩු වෙලා ඒ කියන්නේ 4 කියලා තමයි එන්නේ. ඒතකොට මේ විදිහට තමයි පොදු අන්තරය තමයි එකතු වෙන්නේ ඊළඟ පදේ හැදෙන්නේ. මෙතනදී අපි දක්වලා නැති
ඉස්සරහට දින පදයක් අපි ගත්තොත් එහෙම මෙතනදී පොදු අන්තරය 4නේ. එතකොට 24ද 4ක් එකතු වෙනවා. ඒ කියන්නේ 28 තමයි ඊළඟ පදේ වෙන්නේ. ඒ විදිහට 32 36 40 ඒ විදිහට අපිට සංඛ්‍යා අනුක්‍රමනේ ඉතුරු පද ටික හොයන්න පුළුවන්. අපි ඊළඟට මේ ගණන් ටික හදමු. හරි අපි දැන් මේ ගාන හදන විදිය බලමු. මේ ගානේ අහලා තියෙන්නේ අපිට සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරය හොයන්න කියලා තමයි තියෙන්නේ. ශ්‍රේණි තුනක් තියෙනවා, සමාන්තර ශ්‍රේණි තුනක් තියෙනවා. ඒ තුනේ පොදු අන්තරය තමයි අපෙන් අහලා තියෙන්නේ. එන්නේ D. අයි බලමු පළවෙනි ගාන. එතකොට පොදු අන්තරය හොයද්දී අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපි පළවෙනි පදය හැර පළවෙනි පදය අතහැරලා ඉතුරු ඕනෑම පදයකින් ඊට පෙර පද තමයි අතරින්න ඕනේ. ඒ කියන්නේ මේ 10 අපි පළවෙනි ගානේ මේ තියෙන 10 අපි අතරින්න ඕනේ. ඊළඟට අපි 10 අතහැරලා අපි ගමු මේ දෙක කියන පදේ. එතකොට D වෙන්නේ D සමානයි මුල් පදය හැර වෙනත් ඕනෑම පදයක්. ඒ කියන්නේ 2. ඒකෙන් අඩු කරන්න ඕනේ ඊට පෙර පදේ. මේ දෙකේ ඊට පෙර පදේ වෙන්නේ 6. අපි 6 අඩු කරමු. එතකොට දෙකෙන් 6ක් අඩු කරාම ඉන්නේ ඍණ 4යි. මේ විදිහට තමයි පළවෙනි සංඛ්‍යා අනුක්‍රමනේ පොදු අන්තරය වෙන්නේ. ඊළඟට අපි දෙවෙනි ගාන බලමු. ඒකෙත් පොදු අන්තරය අපෙන් අහලා තින්නේ. ඒකෙත් අපි පළවෙනි පදය අතරිනවා. ඒ කියන්නේ මේ ඍණ 8. 8 අතරලා අපි ගමු බිංදු. D සමානයි මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයක් කියන එකට අපිට බිංදුව ගන්න පුළුවන්. අපිට කැමති නම් ඍණ 4 අරගෙන හදන්න පුළුවන්. අපි බිංදුව ගන්න. ඊළඟට අපි අඩු කරන්න ඕනේ ඊට පෙර පද. ඊට පෙර පදේ කියන්නේ ඍණ 4. ඊළඟට මෙතන ඍණ දකුණු දෙකක් එන්නේ. ඒක හින්දා මෙතනෙම ධන 4 කියලා. අපි ඒ විදිහට තුන්වෙනි ගානත් හදමු. ඒකෙත් අහලා තියෙන අපිට පොදු අනුපාන්තරය. එතකොට මේකෙත් අපි මුල් පදය අතාරිනවා. එතකොට මුල් පදය කියන්නේ 2.5. ඒක අතෑරලා අපි වෙනත් ඕනෑම පදයක් අපිට ගන්න පුළුවන්. අපි ගමු 4.5. හතරයි දශම පහෙන් අඩු කරන්න ඕන ඊට පෙර පදය. කියන්නේ ඊට පෙර පදය කියන්නේ 2.5. හතරයි දශම පහෙන් 2.5ක් අඩු කරාම උත්තරේ 2යි. ඒ කියන්නේ මේකේ පොදු අන්තරය 2යි. ඒ විදිහට තමයි මේ සංඛ්‍යා අනුක්‍රම තුනේ පොදු අන්තර ටික හොයන්නේ. ඊළඟට අපි සමාන්තර ශ්‍රේණියක n වෙනි පදේ හඳුනා ගමු. ඊළඟ ගොඩක්ම තව වැදගත් වෙන පදයක් තමයි, නැත්නම් අපි පොඩ්ඩක් වැදගත් වෙන කොටසක් තමයි සමාන ශ්‍රේණියක n වෙනි පදය කියන එක. මුලින්ම අපි සමාන්තර ශ්‍රේණියක පද අංකණය කරන ආකාරය බලමු. එතන අපි T කියන ඉංග්‍රීසි වලින් කැපිටල් T කියන අක්ෂරයෙන් තමයි අපි පද හඳුන්වන්නේ. එතකොට මේ යටින් අපි ලියනවා 1 2 3 4 ඒ වගේ අපිට ඕන පද. කියන්නේ T 1 කියලා කියන්නේ පළමු පදේ, T 2 කියන්නේ දෙවන පදේ, ඒ වගේ T 3 කියන්නේ තුන්වෙනි පදේ. එතකොට T n කියලා කියන්නේ n වෙනි පද. අපිට ඒ විදිහට T 4 කියලා ගන්න පුළුවන්, T 5 කියලා පස්වෙනි පදේ කියන්න පුළුවන්. ඒ වගේ අපිට පද ඕනම ගන්න කියන්න පුළුවන්. T 100 කියලා කියන්න පුළුවන් 100 වෙනි පදය කියන එක. එතකොට අපිට මේ n වෙනි පදේ හොයන එක ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි දැන් උදාහරණයක් විදිහට ගමුකෝ. මෙන්න මේ සමාන්තර ශ්‍රේණිය. මේ සමාන ශ්‍රේණිය 2 8 14 20 26. එතන මේකේ පළවෙනි පදය කියන්නේ මුලින් තියෙන පදය. ඒක අපි A කියලා කියනවා ඉංග්‍රීසි. හොලින් A අක්ෂරය කියන එක හඳුන්වනවා. එතන සිම්පල් A අක්ෂරෙන්. ඒ කියන්නේ 2. එතකොට ඒ කියන්නේ පළවෙනි පදය 2යි. ඒ වගේම මේකේ පොදු අන්තරයක් දීලා තියෙනවා 6. අපිට ඉස්සෙල්ලා හෙව්ව විදිහට පොදු අන්තරය වුණ හොයන්න පුළුවන්. හැබැයි මෙන්න මේ සමාන ශ්‍රේණිය දැන් අපිට පද කීපයක්නේ දීලා තියෙන්නේ. එතන මේකේ තව පද තියෙනවා ඉස්සරහ. හැබැයි අපිට මේ n වෙනි පදේ කියන එක හොයන එක වැදගත් වෙන්නේ මේ අපිට මේ දැන් මෙතනදී 2 කියලා කියන්නේ මේ පළවෙනි පදේ, 8 කියලා කියන්නේ දෙවෙනි පදේ, 14 කියන්නේ තුන්වෙනි පදේ.
විස්ස කියලා කියන්නේ හතරවෙනි පද. 26 කියලා කියන්නේ පස්වෙනි පද. ඒ වගේ අපිට පද මේකේ පස්වෙනි පදය කියලා කිව්වොත් අපිට 26 කියලා කෙලින්ම කියන්න පුළුවන්. හැබැයි අපිට ඕන නම් මේක අපි පොදු අන්තරය දන්න හින්දා අපිට ඕන නම් 6 වෙනි පදේ, 7 වෙනි පදේ, 8 වෙනි පදේ, 10 වෙනි පදේ ඒවා කියන්න පුළුවන්. හැබැයි අපිට එකපාරම හෙව්වොත් 100 වෙනි පදේ, ඊට 101 වෙනි පදේ ඒ වගේ එකක් කිව්වොත් අපිට මේ සමාන ශ්‍රේණියේ පොදු අන්තරේ 6 ගාන එකතු කර කර අපිට ලියලා බලලා තමයි කියන්න වෙන්නේ. ඉතින් අර ඒක හොයන එක අපිට ගොඩක් වෙලා යන වැඩක් හින්දා අපි මේ සමාන්තර ශ්‍රේණියේ n වෙනි පදය කියලා සාධාරණ ආකාරයකට ඒ ඕනෑම පදයක් හොයන්න සූත්‍රය ගොඩනගාගෙන තිනු. ඒ සූත්‍රය ගොඩනගා ගන්න එක තමයි දැන් අපි කරන්න යන්නේ. එතකොට අපි මේ සමාන ශ්‍රේණියේ උදාහරණයක් විදිහට ගමු. මේ සමාන ශ්‍රේණියේ සලකලා මේ අපිට මේ දීලා දින 2 14 20 26 කියන ඒක සලකලා අපි ඒ සූත්‍රය ගොඩනගා ගමු. එතකොට t1 කියලා කියනවා පළවෙනි පද. ඒ කියන්නේ මේකගේ 2යි. ඒක අපිට ලියන්න පුළුවන් 2 ධන පොදු අන්තරය ඇසුරින් මේකේ පොදු අන්තරය 6යිනේ. එතකොට මේකේ මේකෙදී අපි බිංදු වැඩි කිරීම 6 කියලා කියනවා. මොකද මේක යගේ 2යිනේ. 2ට එතකොට බිංදු වැඩි කිරීම 6 කියන්නේ බිංදුවයි. එතකොට 2යි අගය වෙන්නේ. ඒ වගේම t2 කියලා කියනවා අපි පොදු අන්තර එකතු කරනවා. එතකොට වෙන්නේ 8යි. ඒක අපිට ලියන්න පුළුවන් 2 ධන 1 වැඩි කිරීම 6 කියලා. ඒ කියන්නේ 6යි. ඒ කියන්නේ ඔක්කොම සම්පූර්ණ පදේ එකතු 8යි. ඊළඟ t3 කියලා කියන 3 වෙනි පදේ. 3 වෙනි පදේ 14යි. 2 ධන පොදු අන්තර දෙකක් එකතු වෙනවා. ඉස්සර කිව්වා වගේ පොදු අන්තර එකතු වෙවි තමයි සමාන ශ්‍රේණි පද එන්නේ. ඒ වගේම ඒක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 6 කියලා. ඒ වගේම t4. ඒ කියන්නේ ඒක පදයේ අගය 20යි. එතකොට අපි මුල් පදයේ 2යි. ඒකට අපි එකතු කරනවා පොදු අන්තරේ වගේ 3ක්. ඒ කියන්නේ 6ව 3. 6ව 3ක් එකතු කරාම 18යි. එතකොට මේ 2යි 20යි. ඒ වගේම t5. ඒ කියන්නේ පස්වෙනි පදයේ 26යි. එතකොට අපි මුල් පදයේ කියන්නේ 2ට එකතු කරනවා 6ව 4ක්. ඒ කියන්නේ පොදු අන්තර 4ක්. එකතු වුණාම 6වරක් 4 24යි 2යි 26යි. මේ විදිහට අපිට මේ පද ගොඩනගා ගන්න පුළුවන් පොදු අන්තරය ඇසුරේ.